තරුණයෙක් ආපු ප්‍රශ්නේ ජනාධිපතිතුමා මග අරලා ගියානේ පැන්ඩෝරා පේපර්ස් ගැන. මොකද ජනාධිපතිතුමා කිව්වේ? ඕගොල්ලෝ හොයලා මට ගෙනල්ලා දෙන්න මම නඩු දාන්නම් කියලා. ඒකනේ තරුණයන්ට කිව්වේ. ඒ කියන්නේ එයා ලෑස්ති නැහැ රාජපක්ෂලගේ වංචා දූෂණ පිට රටවල් වල ගාල් කරලා තිබෙන පැන්ඩෝරා පේපර්ස් වලින් එලිදරව් වෙලා තිබෙන ඒ අසීමිත මුදල් ප්‍රමාණය ගන්න ජනාධිපතිවරයා ඒක පිළිබඳව නඩු දාන්න ලෑස්ති නැහැ කියන එක තමයි එයා පෙන්වුවේ. ඉතින් ඒකෙන්ම පේනවනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නැවත නැවත ඔප්පු කරනවා. ඔහු රාජ පක්ෂලව ආරක්ෂා කරන්නේ කොහොමද? මොකද ඒ තරුණයා ඇහුවේ පැන්ඩෝරා පේපර්ස් වලින් අපේ රටේ විශාල මුදල් ප්‍රමාණයක් පිට රටවල වල ගාල් කරලා තිබෙනවා. ඔබතුමා ඒ වගේ නන්නේ නැද්ද කියලා ඇහුවා. මොකද ජනාධිපතිතුමා කිව්වේ ඒ ඔය කතාව ඔක මේ සත්‍ය කතාවක් නෙමෙයි, ඔක බොරු කතාවක්. ඒ වගේ දේවල් තියෙනවා නම් ඕගොල්ලෝ මට ගෙනල්ලා හොයලා දෙන්න, මම ඒක ක්‍රියාමාර්ග ගන්න. ඒ කියන්නේ දැන් මේ රටේ ජනතාව මේ හොරකම් කරපු මුදල් කොහෙද තියෙන්නේ කියලා ජනතාව හොයාගෙන ආවිලා ජනාධිපතිතුමාට කියන්න ඕන. ඒතකොට එහෙම කිව්වම තමයි ජනාධිපතිතුමා ක්‍රියාමාර්ග ගන්න. ඒතකොට මේ ජනාධිපතිතුමාගේ යටතේ තිබෙන වංචා දූෂණ කොමිසම, නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය, ඒතකොට ඒගොල්ලන්ගේ කාර්යභාරය නෙමෙයි ඕක. මේ රටේ වංචා දූෂණ හා හොරකම් කරපු මුදල් මේ රටට ගේන එක ගැන. ඒතකොට අධිකරණ ඇමතිවරයා පවා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත් කරා මේ රටේ රුපියල් බිලියන විශාල ප්‍රමාණයක් පිට රටවල වල ගාල් කරලා තියෙනවායි කියලා අධිකරණ ඇමතිවරයා කිව්වා. අධිකරණ ඇමතිවරයා එහෙම කියනකොට ජනාධිපතිතුමා කියනවා එහෙම එකක් නැහැ කියලා. ඉතින් ඔයා හිතනවාද දැන් මේ ප්‍රශ්න ආපු තරුණයෝ මේ ජනාධිපතිතුමා කියන දේ විශ්වාස කරයි කියලා? මේ තරුණ පරම්පරාව ආස කරන දේ මේ රටේ රාජ්‍ය පාලනයේ විනිවිදභාවයකින් කරන්න ඕනේ කියන ඒ මතය පිළිගන්න ජනාධිපතිතුමා ලෑස්ති නැහැ කියන එකනේ ඊයේ ජනාධිපතිතුමා පෙන්වුවේ.